විශේෂයෙන්ම මතක් කළ යුතු එක කාරණාවක් තියෙනවා. ඒ ක්‍රීඩක කිසිවෙක් මාහමුවට පැමිණියේ නැහැ කියන එක විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ. අපහස කරද්දී තාමත් ක්‍රිකට් වලට ඇල්මක් බැල්මක් තියෙනවනේ. මේ ක්‍රීඩාව සම්බන්ධයෙන් මම විතර අපහසයට අවනම්බුවට අවනින්දාවට පත් වෙච්ච වෙන කිසිම චරිතයක් මේ ලෝකේ නැහැ. මම මේ ක්‍රීඩාවට එදා මෙදා තුර තිබ්බා වූ ආදරය, සෙනෙහස, ගෞරවය මම මියන තාක්කල්ම තියේ. ඕන් ඉදිරියේදී සිංහ පැටව වගේ නැගිටිනවා කියලා. ඉතින් ඒ කීම සනාථ වුණා. මොකද ඒක තමයි විශ්වයේ ආශිර්වාදය. ඔවුන්ගේ ශක්තිය මේ නගරන කවදාවත් වැටෙන භූමියක් නෙමෙයි. මම සියලුම ක්‍රීඩා ලෝලීන්ගෙන් ඉල්ලා සිටිනවා. මට බොහොම ආදරය කරන පිරිස් ඔය අතර ඉන්නවා. ඇත්තටම කහ පාටින් සැරසිලා හෙටවැනි දිනක තරඟේ නරඹන්න යන්න කියන එක. එතකොට මේ මෑණියෝ කියලා හම්වඩු ගැහුවට මම කහ සිවුරක් ඇඳගෙන ඉන්න මෑණි කෙනෙක් නෙමෙයි. මම බොහොම සරලව මිනිස්සෙක්ක ජීවත් වෙන චරිතයක්. මගේ දුවා දරුවන් නිදහස්, මගේ දරු මල්ලන්ට පවා අපහස අවනින්දා කරලා තිබ්බා. ඒ සියලුම අවනින්දා ඔවුන්ට මිසක් මට නෙවෙයි. මොකද යමෙකුට මඩ ගහන්න කලින් ඒ මඩ ගන්නේ තමන්ගේ අතින්. අයිබෝවන්න සුබ දවසක් ප්‍රාර්ථනා කර සිටිනවා සුවහසක් රාවණ ක්‍රියේෂන් ප්‍රේක්ෂක ප්‍රේක්ෂිකාවන්ට. ඉතින් අද දවසේදී අපි කතා බහ කරන්න බලාපොරොත්තු වෙනවා අපේ ලංකාවේ මේ වෙනකොට සියලුම ජනතාව 2,20,00,000ක්ම කතා කරන්න කැමති මාතෘකාවක් ගැන, මාතෘකාවක් සම්බන්ධයෙන්. ඒ තමයි ක්‍රිකට්. ක්‍රිකට් කියනකොට මේ රටේ එක් කාන්තා චරිතයක් අපිට අමතක කරන්න බෑ. ඇයගේ නම, ඔව් දැන් ඔබට සිහිපත් වෙනවා, ඇය සමග තමයි මේ පිළිසඳර යෙදෙන්නේ. වසර 30ක සුවිශේෂී ජයග්‍රහණයක් සමගින් එසේනම් අපි ඇයව ඉතාමත් ආදරෙන් පිළිගන්නවා. ගංග මෑණියෝ, ආයිබෝවන්. ආයිබෝවන්, සියලු දෙනාටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අවුරුදු 30කට පස්සේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම, ඒකෙන් අපි කතා බහ කරොත් එහෙම සනත් ජයසූරියලට අපහසු වෙච්ච දේ, සංග මහේලට අපහසු වෙච්ච දේ, දිනේෂ් මැතිව්ස්ලට අපහසු වෙච්ච දේ, දසුන් ශානක ප්‍රමුඛ අපේ තරුණ ජවය, අපේ සිංහ කොල්ලෝ කියලා කිව්වොත් නිවැරදි කරලා පෙන්නනවා. මොකද හිතෙන්නේ? සියලු දෙනාටම තෙරුවන් සරණයි, සුබ දවසක් වේවා. විශේෂයෙන්ම මතක් කළ යුතු එක කාරණාවක් තියෙනවා. ඒ ක්‍රීඩක කිසිවෙක් මාහමුවට පැමිණියේ නැහැ කියන එක විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ. ඇත්තටම මේ ක්‍රීඩාව සම්බන්ධයෙන් මම විතර අපහසයට අවනම්බුවට අවනින්දාවට පත් වෙච්ච වෙන කිසිම චරිතයක් මේ ලෝකේ නැහැ. ඒ වගේම මම ගංගා මෑණියෝ යන නාමය ලැබුවේ ඒ ක්‍රිකට් වලට ක්‍රීඩාවට පස්සේ තමයි. මොකද ඒකෙදී මට මුහුණු පුතේ ඉතාමත්ම අමිනීත විදියට මගේ චරිතය ඝාතනය කරලා තිබ්බා. නමුත් මම එතනින් නතර වුණේ නැහැ. ඒ කියන්නේ මම මේ ක්‍රීඩාවට එදා මෙදා තුර තිබ්බා වූ ආදරය, සෙනෙහස, ගෞරවය මම මියන තාක්කල්ම තියේ. මත සංසාරෙත් තියේ. දැන් මේ ප්‍රශ්නේ තියෙන්නේ දැන් ගංග මෑණියනේ, ඔබට බහුතරයක්, ඒ කියන්නේ සාමාන්‍යයෙන් බොහෝ වෙලාවට අපිට මෙහෙම හිතන්න පුළුවන්, ඔබතුමියත් සමග ඊර්ෂ්‍යා සහගත ඒ වගේ කරුණු කාරණා තියෙන පිරිස මේ විදිහට කරුණු කාරණා කරනවා කියලා. මෙච්චර අපහාස කරද්දී තාමත් ක්‍රිකට් වලට ඇල්මක් බැල්මක් තියෙනවනේ. ඔව්, ඒ මගේ පිටකොන්දක් තියෙන නිසා. මොකද සමහර අය මේ ක්‍රීඩාව ගැන කතා කරන්න බෑ. අනේ අපහාස විඳි, අවනින්දා විඳි, මේවදී පස්සේ අපිට ඒ කියන්නේ ඒ වගේ අපහසුතාවයටපත් වෙයි කියලා. නමුත් මම එහෙම කරන්නේ නැහැ. මොකද මම අපහසුතාවයටපත් වුණත්, අපකීර්තියටපත් වුණත්, මගේ චරිතය කොපමණ ඝාතනය කළත්, මම මේ තියෙනා වූ ක්‍රීඩාවට තියෙනා වූ ආදරය, සෙනෙහස කවදාවත් අඩු වෙන්නේ නැහැ කියන එක මම නැවතත් මතක් කරනවා. බොහෝ පිරිසක්, ඒ කියන්නේ මට ආදරේ සෙනෙහස දක්වන පිරිස් කියනවා මට ওই ක්‍රීඩාව ගැන නම්. මෑණියෝ එකක් කියන්නම් ඔබතුමිය, ඔය ක්‍රීඩාව ගැන නම් කතා කරන්න එපා. ඒ තරම් ඔබතුමිය පහතට හෙළලා තියෙනවා මේ සමාජය කියලා. නෑ, මං ඒකට බය වෙන්නේ නෑ. මොකද මං බය නම් නැවතත් ක්‍රීඩාව ගැන කතා කරන්නේ නෑ. විශේෂයෙන්ම
තරගේ අපි ජයග්‍රහණය කළා ඉවරයි මම කිව්වයි දා තරගාවලියම තරගාවලියම අපි ජයග්‍රහණය කළා ඉවරයි මම ඉතින් එදා කිව්වා මගේ මේ පුත්තු සිංහ පෙටව කියලා එදා හොඳට මතක් කරන්ඩ කුසල් මෙන්ඩිස් පුත්‍රයා සහ තව දරුවෙකුට තික්කැල්ල ගුණතිලක ගුණතිලකල යන්නා ඒ දරුවන් තිදෙනා ක්‍රියාවක නිරත වෙලා ඒ අවස්ථාවේ ඔවුන්ගේ ක්‍රීඩාව තහනම් කළා. ඒ අවස්ථාවෙත් ඔවුන් වෙනුවෙන් කතා කළේ මම අද ඔය තත්ත්වයටපත් වුණාට ඔවුන් ඉදිරියේදී සිංහ පැටව වගේ නැගිටිනවා කියලා. ඉතින් ඒ කීම සනාථ වුණා. මොකද ඒක තමයි විශ්වයේ ආශිර්වාදය. ඔවුන්ගේ ශක්තිය ඒ වගේම අපේ මේ ලක්දෙරණේ තියෙන වාග්ය. ඒ නිසා මේ ලක්දෙරණ කවදාවත් වැටෙන භූමියක් නෙමෙයි. දැන් ඉතාමත්ම පහත් අත්තට දේශපාලන වශයෙන් වැටිලා තියෙන්නේ ගැන කතා කරන්න වැඩක් නැහැ. ඇත්තටම දේශපාලඥයොත් ඔය වගේ සුදුසු අය සුදුසු තැන්වල පත් කරනවා නම් ඔය ජයග්‍රහණය වගේ තමයි අපේ රටත් ජයග්‍රහණය කරන්නේ. නමුත් නුසුසුසා තමයි අපි හැමදාම එදා මෙදා තුර බලලා කියලා අපි තෝරා ගන්න තියෙන්නේ. ඉතින් ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕනේ ඇයි එහෙම කියන්නේ මේ වගේ මුලට මේ වගේ ජාති කියලා කිය. විශේෂයෙන්ම ඒ කියන්නේ ක්‍රීඩා ක්‍රීඩකයන්ට වගේ කොන්දක් තියෙන්න ඕන, පණ තියෙන්න ඕන, තීරණ ගැනීමේදී නිවැරදි තීරණ ගන්න පුළුවන්කම තියෙන්න ඕන. ඒක දැන් ඉන්න ක්‍රීඩා කණ්ඩායමේ මම දකිනවා එයට උපදෙස් දෙන්නා වූ ඒ වගේ මඟ පෙන්වන්නා වූ අය අපේම ක්‍රීඩකයෝ තමයි. ඉතින් ඒකට මම ඉතාමත්ම සතුටු වෙනවා. ඉතින් ලසිත් මාරිංග පුත්‍රයාගේ අනුදැනීම පිට බොහොම අපි දැක්කා දැක්ක මුහුණු පොතේ දැක්කා ධනංජයට විස්තර කියද්දි 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 ඇත්තරම ඔහු හිටපු අපහසුතාවය ඔහුට ජයග්‍රහණය කළ යුතුයි කියන හැඟීම් මානසික මට්ටම ඒ දේවල් දැක්කා. හරි ගංගමැණියනි, දැන් තව කාරණාවකට අපි යොමු වෙන්න කැමති. ඔව් ඇත්තටම මම විශේෂයෙන්ම මේ මොහොතේ මතක් කරන්න ඕන විශේෂ දෙයක් තියෙනවා. මේ ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයන්ගේ උදව්පකාර ඉල්ලලා තියෙනවා මේ අවස්ථාවේ අපේ රටට ඩොලර්. ඒ වගේම ඔවුන් කැමැත්තෙන්ම ඩොලර් මිලියන 50ක් දීමට සූදානමින් සිටිනවා. ඔස්ට්‍රේලියා රාජ්‍යයම. රාජ්‍යයම. ඉතින් ඇත්තටම ඔවුන්ගේ ඉල්ලීමක් තිබුණා මම දැක්ක මුහුණු පුතේ මම දැක්කා. ඒ කියන්නේ අවසාන තරගයේ මං හිතන්නේ හිටවැනි දිනක තමයි පවත්වන්නේ. ඒ තරගයට කහපාට වස්ත්‍රයෙන් සැරිසිලා ඉන්න කියලා, කහපාට ඇඳුමින් සැරිසිලා ඉන්න කියලා. අපේ ලංකාවේ බොහෝ දෙනාගේ ඉල්ලීමක් තියෙනවා. ඉල්ලීමක් තියෙනවා. ඉතින් ඇත්තටම අපි කළගුණ දන්න මිනිස්සු, ඒ කියන්නේ අපේ ලෞතුරා බුදු පියාණන් වහන්සේ මුලින්ම කළගුණ සැලකීම අනමිස ලෝචන පූජාව අපිට කියලා දුන්නා. අපි කළගුණ දන්න මිනිස්සු මේ සිංහලේ මිනිමිහි දේශේ ඉන්නේ ඇත්තටම යුතුකම් දඬ මනුස්ස කොට්ටාසේ නිසා මා සියලුම ක්‍රීඩා ලෝලීන්ගෙන් ඉල්ලා සිටිනවා. මට බොහොම ආදරේ කරන පිරිස් ඔය අතර ඉන්නවා. ඇත්තටම කහ පාටින් සැරසිලා හෙටවැනි දිනක තරගේ නරඹන්න යන්න කියන එක. ඔව් ඇත්තටම අද මේ වැඩසටහනටයි කහ පාටෙන්දේ. නෑ ඉතින් මටත් ඉතින් ඔවුන්ට ගරු කිරීමක් වශයෙන් මම ඒක ඇඳා ඉතින් ඇත්තටම විශේෂයෙන්ම ඒ සඳහා. ඔව් දැන් බලන්න දැන් ගංගමෑණියෝ කියලා කිව්වම සමහර අය හිතනවා මේ මොකක් හරි සුදු පාට රෙද්දක් පෙරෝගෙන කහ පාට රෙද්දක් පෙරෝගෙන අමුතු විදියට ඉන්න චරිතයක් කියලා. නෑ ගංගමෑණියෝ හරි බොහොම මේ විනෝදකාමී, ඇත්තටම කියනවා නම් ක්‍රීඩා තරඟවලට කැමති, ක්‍රීඩා කරන්න කැමති, සංගීතයට කැමති, ක්‍රීඩාවට කැමති, යුම් පිහුම් වලට කැමති, සමාජයට කැමති. ඇත්තටම මේ මෑණියෝ කියලා හංවඩු ගැහුවට මම කහසේවුරක් ඇඳගෙන ඉන්න මෑණි කෙනෙක් නෙමෙයි. මම බොහොම සරලව මනුස්සයෙක්ව ජීවත් වෙන චරිතයක්. ඕනෙම කෙනෙක් මට ඉතාමත් ආදරේ සෙනෙහස දක්වනා ඉන්නවා. ඉතින් ඉරිෂ්‍යාකාර කාන්තා ස්ත්‍රීන්ම ඉන්නවා. මට අපහසාව නින්දා කරන දොළොස් මහේ පිරිත 18 මාසයක් කළා මේ මාසේ අපි නිම කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ වෙලාවේ මට ඒ මතක් වුණේ මොකද මේ දොළොස් මහේ පිරිත මුල් කරගෙන බොහෝ කාන්තා චරිත මගේ නාමේ ඉතාමත් අවනීත විදියට භාවිතා කරලා තියෙනවා, අපහසාව නින්දා කරලා තියෙනවා. ඒ පිරිතෙන් මම ලක්ෂ ගණන් මුදල් උපයාගෙන තියෙනවා. දෝනියක් ධාතු තැන්පත් උතුම් වූ රුවන්වැලි මහා සෑය අභියස ඒ කටයුත්ත කාර්යර්තාවිය සිදු කළේ මම මූලික මුදලක් ලොකු මුදලක් විය පැහැදම් කරමි. ඒ ආකාරයෙන් මාසිකවේ සඳහා මම මේ මාසයටත් ඒ ගෙවීම් සිදු කරලා තියෙනවා. මට බය නෑ ඒක කියන්නේ. එහෙම මම
ඒ කියන්නේ මම මගේ මොලේ මහන්සි කරලා මම අනාවැකි කියලා වැඩ කටයුතු කරලා උපයන මුදල මගේ ඒවට වියදම් කරලා තියෙන්නේ. ඉතින් ඒවට බොහොම අපහසාවලින්ද කරනවා. මම ඉතින් ප්‍රසිද්ධියෙන් මං ගන්න මුදල් කියන කෙනෙක් මම. මොකද මට කොන්දක් පණ තියෙන මම ණය නැති බය නැති ඇත්ත දේ ඇති හිතියට කරන කෙනෙක්. ඉතින් දෝණයක් ධාතු තැන්පත් උතුම් වූ හොවන්වැනි මහසෑය අභියසදී එවැනි උතුම් පින්කමක් කරලා මම ආයුතු ප්‍රයෝජන ගත්තනම් එක සතපහකාරි මං මගේ පෞද්ගලික පරිහරණයට ගත්තනම් පරිභෝජනයට ගත්තනම් ඇත්තටම ඒක සාපයක්. නමුත් ඒ සාපයෙන් අපි නිදහස්, මම නිදහස්, මගේ දුවා දරුවන් නිදහස්, මගේ දරුමල්ලන්ට පවා අපහස අවනින්දා කරලා තිබ්බා. ඒ සියලුම අවනින්දා ඔවුන්ට මිසක් මට නෙවෙයි. මොකද යමෙකුට මඩ ගහන්න කලින් ඒ මඩ ගන්නේ තමන්ගේ අතින්. ඒ මඩ ඒ පුජ්‍යලයට හෝ පුජ්‍යල ඒ තැනැත්තාට හෝ තැනැත්තියට වදින්න කලින් තමන්ගේ අත් දෙකේ මඩ ගෑවිලා ඉවරයි. අන්න එහෙම මඩ තියෙන මිනිස්සු තමයි අනිත් අයට මඩ ගහන්නේ. ඔව්, දැන් ඇත්තටම අපි ඒ ගැන කතා බහ කරන්නම් ඉදිරියේදී. පිරිත් සජ්ජායනාව 18 මාසයක් ඇත්තටම මේ කතා කරනවා නම් මේ ලෝකෙ කොහෙවත් මෙවැනි සර්වාගමික වැඩසටහනක්, වැඩපිළිවෙලක්, ආශිර්වාද දෙයක් සිද්ධ වුණේ නැහැ. සිද්ධ වෙන්නේ අපහසුයි. COVID-19 කාලේ තමයි මේ ඉතාමත් පැහැදිලිවම ආරම්භ කරේ. ඉතින් ඇත්තටම පල ඇතිරු කොට ගල් ගහනවා. ඒත් එක්කම කියනවා හරිම සරල කතාවක්, වපුරන තරමට අස්වැන්න ඔබ ඔබට වපුර ගන්නවා, ඇයට වපුර ගන්නවා, සාපාපට වපුර ගන්නවා. හරි, ඉතින් ගංගමෑණින් අපි ක්‍රිකට් ගැන කතා කර කර හිටියේ. ඇත්තටම හෙට දවසේදී ආදරණීය ප්‍රේක්ෂක ප්‍රේක්ෂිකාවන්ගෙන් ඉල්ලා සිටිනවා ගංගමෑණියෝ කහපාට ඇඳුමකින් සැරසිලා ඉන්න, ඔවුන්ට කෘතගුණ සලකන්න. මෑණිනේ ඇත්තටම තරුණ කණ්ඩායමක් විදියට ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම ඔවුන් මහිතන ඔබතුමිය දකිනදී නිහතමානී ස්මිත්, ඒත් එක්කම මිචෙල් ස්ටාක් කියනවා අපේ රටේ ඉන්නේ හරි හොඳ මිනිස්සු. ෆින්ච් විශේෂයෙන්ම කැප්ටන් නායකයා අපේ රටේ ඉන්නේ හොඳ මිනිස්සු. ලෝකෙටම කිව්වා අපිට උදව් කරන්න, අපිට ඩොලර් දෙන්න, අපිට ආධාර කරන්න කියලා. මෑණිනි ඇත්තටම ඉස්සර ඔස්ට්‍රේලියානු කණ්ඩායම වගේ නෙමෙයිනි දැන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම. ඔව්, ඇත්තටම හොඳම නම්ය සේලි, හොඳ ගුණ යහපත් දරුවන් කැලක් තමයි මා මේවර දැක්කේ ඇත්තටම ඒ කණ්ඩායම. ඒ සියලු දෙනාටත් සුබ පතනවා මම ඔවුන්ගේ ඉදිරි සාර්ථක වෙන්න කියලා. ඔව්, එසේනම් අද දවසේදී ඉතාමත්ම ඔබට ආදරෙන් කතා කරපු වැඩසටහනක්, කෙටි වැඩසටහනක් වුණත් ගංගමෑණියෝ බලාපොරොත්තු වෙනවා අපේ සිංහයන්ට හෙට දවසේදී සුබ පතන්න. ඔවුන් වෙනුවෙන් ඔල්වරසන් දෙන්නකොට අපි අපේ යුතුකම ඉටු කරමු කහපාට ඇඳුමකින් සැරසිලා. ඉතින් ඇත්තටම ගංගමෑණිනි ඒ කාරණාව සමාජගත කරපු යම් කිසි පිරිසක් ඉනවා නම් ඔවුන්ටත් අපි ස්තුති කරන්න ඕනේ. මේ වගේ අදහසක් ඔවුන්ට හිතට ඇවිල්ලා ඒ දේ ඉස්සරහට ගෙනියන්න උදව් කරාම ඇත්තටම ගංගමෑණියොත් ඒ කවුද කින්ද මන්ද කියලා දන්නේ නැති උනාට ඒකට උදව් කරනවා. ඔව්, ඇත්තටම ඒ උදව් පිණිස තමයි මම මේ වැඩසටහන මේ ස්ථානයේදී මේ වැඩසටහන මම සිදු කළේ. ඒක තවත් සමාජගත කරන්න. මොකද ආවන ක්‍රියේෂන් බලන්නව බොහෝ පිරිසක් ඉන්නවා. ඉතින් ඒ පිරිස් දෙස් විදෙස්වල ඉන්න පිරිස් තමන්ගේ දුවා දරුවන් ඒ ක්‍රීඩා තරඟේ නරඹන්න යන අය දැනුවත් කරයි කියන විශ්වාසය මට තියෙනවා. ඒ යෝජනාව ගෙනාපු සහ ඒ යෝජනාව ස්ථීර කරව සියලු දෙනාට මම ඇත්තටම ස්තුතිවන්ත වෙනවා. ඔව්, ඇත්තටම ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම මේ ලංකාවේ සංචාරය කරලා ඉතාමත් පැහැදිලිවම පෙන්නුවේ නෑ මේ රටට එන්න පුළුවන්, එන්න සංචාර කරන්න. එංගලන්තේ තිබ්බ තහනමත් තිබ්බ සංචාරක මේ පිරිසට ඒ දේ අහෝසෙ වුණා ගංගමෑණියනි. තවත් පිරිස බලන්ගෙන ඔස්ට්‍රේලියාව නාවනම් ආවනම් ඇයි අපිට එන්න බැරි? මේ ගංගමෑණියෝ කතා කරන්න රට ජාතිය වෙනුවෙන් පෞද්ගලික සුඛ විහරණය පිළිබඳව නොවෙයි. අපිට ඩොලර් රෝනේ බොහොම ආදරෙන් කරුණාවෙන්. ඔව්, බොහොම දෙනෙක් කියයි රටේ මෙච්චර තත්ත්වය තියෙනවා, කණ්ඩ නැහැ, ගෑස් පෝලින්, තෙල් පෝලින්. ඇත්තටම ඔව්, මගේ දරුවෝ තෙල් පෝලින් වල ඔන්න මට ඉඳගෙන කියනවා අම්මේ අපි මේ දවස් කීපයක්ම මගේ ලොකු පුතා මාළඹේ ඉන්නේ, මං මේ බත්තරමුල්ල පැලවත්ත එන්නේ, එයාට මං බලන්න ඉන්නවත් විදියක් නැහැ. ඊට පස්සේ ඊයේ මේ ළඟ පාරකින් දරුවන් දෙදෙනා සමග පයින්ම තමයි ආවේ. ඔන්න අපේ තත්ත්වේ. ඉතින් එහෙම තත්ත්වයක් තියෙද්දි මෙච්චර රටේ මෙහෙම තියෙද්දි ක්‍රීඩාව ගැන කතා කරනවා කියන එක බොහෝ දෙනෙක් කියයි. මේ ගෑනිට පිස්සු මෙච්චර කණ්ඩ නැතුව ඇයි මෙහෙම කතා කරන්න කියලා. නෑ, මේ අවස්ථාවේදී අපේ රට වෙනුවෙන් තමයි මේ ක්‍රීඩාවට ලැබෙන එක ඩොලර් එකක් හරි මේ රටේ සංවර්ධනය පිණිස මේ තියෙනව ණය තුරුස් වලින් ටිකක් හරි නිදහස් වෙන්න.
තෙල් නැවකට සල්ලි ගෙවන්න පුළුවන් වෙන්න ගෑස් නැවකට සල්ලි ගෙවන්න පුළුවන් වෙන්න තියෙන කාර්යවියකට යම්කිසි අභයතේක පමණ හෝ උදව්වක් කරන්න පුළුවන් නම් ඒක තමයි රට ජාතිය වෙනුවෙන් කරන්න පුළුවන් අපගේ යුතුකම ඒකයි මම මේ අවස්ථාවේදී මේ විදියට වැඩසටහනක් මේ ස්ථානයේ සිදු කරමින් මේ සියලු දෙනා දැනුවත් කළේ ඔව එසේනම් අදවසේදී ඉතාමත් ආදරණීය ඉල්ලීමක් ගංගා මෑණියන්ගෙන් හෙට තරඟේ නරඹන්න යන්න කියන කාරණාවේදී ඔබ යා යුතු විදිය ගැන පුංචි අදහසක් එසේනම් ගංගා සුදර්ශනී මෑණියනි අප සමග එකතු වී ඉතාමත් වැදගත් කරුණු කාරණාවක් ඉදිරිපත් කරා මුළු ලෝකයටම ආදර්ශයක් වන්නට ඔබතුමිය එවන් ආකාරයෙන් කොන්දක් ඇතුව කතා කිරීම ගැන රාවණ ක්‍රියේෂන් ස්තුතිවන්ත වෙනවා එසේනම් ඔබතුමියට තෙරුවන් සරණයි තෙරුවන් සරණයි සියලු දෙනාටම ලෝක කුසලානෙත් අපි ලංකාවට ගේන්න ප්‍රාර්ථනා කරමු සියලු දෙනා එක්සිට ඇතුව සියලු දෙනාට තෙරුවන් සරණයි